පෙරදිග සමාජයයි බටහිර සමාජයයි කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ වෙස්ටර්න් කන්ට්‍රි නැත්නම් සිංහලෙන් කිව්වොත් එහෙම අපි පෙරදිග රටවල් අපි දන්න මේ ඉන්දියන් සාගරය ආශ්‍රිතව මේ ආසියා මහද්වීපයේ ආශ්‍රිත රටවල් පෙරදිගයි. බටහිර රටවල් කියන්නේ එහාට තියෙන රටවල්. මේ රටවල් වල ශිෂ්ටාචාර දෙක හැදුනේ වෙනස් විදි දෙකකට. හරිද? ඒ කියන්නේ දරුවෝ බටහිර සමාජයේ පිළිමයක් අරගෙන බලන්නකෝ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ සීසර්ගේ පිළිමය ගත්තොත් හරි ඍජුයි. හරිද? එතකොට පෙරදිග සමාජයේ බුදුහාමුදුරුන්ගේ පිළිමයක් ගත්තොත් ලාලිත්‍යයි. ඒ කියන්නේ එකක් හොඳයි එකක් නරකයි නෙමෙයි පැති දෙකක්. බටහිර මිනිස්සු හැම වෙලාවකම වගේ විශ්වාස කරන්නේ ඒගොල්ලන්ට ඇහැට පේන භෞතික දේවල්. පැහැදිලිද? පෙරදිග මිනිස්සු ටිකක් දේවවාදයේ ඇහැට නොපෙනෙන දේවල් යක්කු පෙරේතයෝ භූතයෝ නැකත් විශ්වාස කරනවා. මං ආයෙත් කියන්නේ ඒක හොඳයි ඒක නරකයි කියලා නෙවෙයි. ශිෂ්ටාචාර දෙකක්. නැකත් කියන එක සමාජ විද්‍යාව හැදුනේ කොහොමද දන්නවද? කියන්නේ සමාජ විද්‍යාවට අනුව. බටහිර මිනිස්සුන්ගේ ටයිම් ඩිසිප්ලින් එක 100ට 100යි. දැන් අපි සමහර වෙලාවට මෙහි යුරෝපීය රටක නිෂ්පාදනය කරන වාහනයක් හැදුවොත් අපේ එහෙ ඩෑෂ්බෝඩ් එක කියලා කියන්නේ. අපේ ඩෑෂ්බෝඩ් එකට වඩා හරි සරලයි ඒ වාහනේම බටහිර රටක ඩෑෂ්බෝඩ් එක. ඉෂිවන් මහත්තයා දන්නවා ඒක. කියන්නේ ඒගොල්ලෝගේ ගොඩක් වෙලාවට ඔරලෝසුව ફોකස් කරගෙන තමයි හදන්නේ. අපේ තමයි ගොඩක් වෙලාවට පාට ඒකම මෙහෙට වෙනස් කරලා එවන්නේ. එතකොට පෙරදිග රටවල් වල මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට කාලයේ තියෙන විනය අඩුයි. ඒ කියන්නේ වෙලාවක් කිව්වොත් වෙලාව අඩුයි. අර සින්දුවලක් තියෙන්නේ උන් හත කියන්නේ අටට පුතේ අට කිව්වොත් නවය වෙතේ මතකයිද? ඔව්ද? කැත පුරුද්ද අතාරින්නේ නැහැ ඔය කියන්නේ. එතකොට ඒ වගේම තමයි පෙරදිග මිනිස්සු ගොඩක් වෙලාවට අදෘශ්‍යමාන දෙයක් ඒක පිටිපස්සේ තිබ්බොත් විශ්වාස කරනවා. ඒතකොට නැකත කියන එක ඇත්තටම ආවේ දැන් හිතන්නකෝ අපි මගුල් ගයක් කියලා. දැන් අපිට කියනවා මනමාලයයි මනමාලියයි පෝරුර නගින නමයා මාට තියෙනවා එන්න කියලා. නැකතක් තියෙනවා කිව්වේ නැත්තම් ජීවිතේට නමයා මාට එනවද? නෑනේ මනමාලිය ඇවිල්ලා ඉඳී සමහට එයාගේ ගෙදරම නිසා හෝටල එක කරත් එතනම නිසා නමයා මාට මනමාලයා නමයා මාට විතර ඇහැරලා දත් මැදලා මූණ හොදලා 11ට විතර එයි. එතකොට ටයිම් ඩිසිප්ලින් එක නෑ පෙරදිගටවල් වල. එතකොට ඒකයි නැකත කියන එක ආවේ. පැහැදිලිද? කියන්නේ නැකත කියන එක ආවොත් මිනිස්සු බයට කරනවනේ. අපි හැමදේම කරන්නේ ගොඩක් වෙලාවට පොඩි අදෘශ්‍යමාන බයකුත් එක්ක. ඒක අපිට වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනද නැද්ද කියන එක වෙනම එකක්. ඒක හැදිච්ච විදිහ. එතකොට සුබ වෙලාව අසුබ වෙලාව කියලා එකක් නැහැ. ඕගොල්ලොන්ගේ හිත ඇතුලේ සොයන් ඕගොල්ලොන්ගේ කාලයේ ඩිසිප්ලින් එකක් තියෙනවා නම්. වෙලාව කිව්වොත් වෙලාවට කරනවා නම්. අපි කොහොමත් වැඩකට යද්දි කියන්නේ කීයද පටන් ගන්නේ 9ට. ආ ඕක කොහොමත් විනාඩි 5ක් විතර පරක්කු වෙයි අපි ඉඳලා යන් කියලානේ කියන්නේ. ඒත් හැමෝම විනාඩි 5ක් පරක්කු වෙයි විනාඩි 5ක් පරක්කු වෙයි කියලා ගෙදරින් එළියට බහිද්දි තමයි සමහර වෙලාවට පාරේ ලොකු ට්‍රැෆික් එකක් හැදෙන්නේ. පැහැදිලිද මං කියන එක? එතකොට ඕගොල්ලොන්ගේ කාලය තුල නිශ්චිත ඩිසිප්ලින් එකක් ඔයාලා ගාව තියෙනවා නම් නැකත් කියලා දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ සියල්ල තීරණය වෙන්නේ දරුවෝ තමන් මතනේ. ඒක නිසා තමන්ගේ ඩිසිප්ලින් එක තමන් තුල හදාගන්න. එතකොට සුබ වෙලාව අසුබ වෙලාව රාහු කාලයේ සියල්ල හිත. හොඳට බලන්න අපි ආස දේවල් තමයි විශ්වයෙන් අපිට දෙන්නේ. මම මේ මගේ ජීවිතය ඇතුලේ වැඩියෙන්ම ආස කරපු දේ තමයි මිනිස්සු අලුතෙන් අඳුරගන්න එක. එතකොට මට විශ්වයෙන් දුන්නෙත් ඒක. කියන කවදා හරි ගියොත් අලුත් මනුස්සයෙක් අඳුර ගන්න පුළුවන්. වැඩියෙන්ම මං ආස කරපු දේ ඒක. හරිද? මං සරල දෙයකින් කියන්නම්කෝ ඔයාලට. ඕගොල්ලන්ට ඕනේ කියලා හිතන්නකෝ රතු පාට මොටෝ බයික් එකක් ගන්න. පාරේ යද්දි හොඳට බලන්න ඔයාලට පේන්නේ රතු පාට මොටෝ බයික් විතරයි. ඕද නැද්ද? ඇඳුම් කඩේකට යනවා කියන්නකෝ සුදු පාට ඇඳුමක් ගන්න. ඇඳුම් කඩේට ගිහිල්ලා S2 කරකවද්දි කැපිලා පේන්නේ මොන පාට ඇඳුම් විතරයිද? සුදු පාට ඇඳුම් විතරයි. ඒ කියන්නේ විශ්වය අපිට දෙන්නේ අපි ඉල්ලන දේවල්. ඒතර ඔය රාහු කාලය කියලා හිතුවොත් ජීවිතේම රාහු කාලයක් වෙනවද නැද්ද? වෙනවා. හූණෙක් ඇඟට වැටුණාට පස්සේ මූ ඇඟට වැටුණා කියලා හිතුවොත් කොහොමත් වෙනවද නැද්ද? වෙනවා. ඒක නිසා හැම මොහොතකම තමන්ගේ මනස විශ්වාස කරන්න. කිසි කෙනෙකුට කිසි කෙනෙක්ගේ ජීවිතේ ගොඩ දාන්න බෑ. තාත්තා රජෙක් වෙලා පුතාව බුදු කරවන්න සුද්ධෝදන රජුරුන්ට බැරි වුණා හාමුදුරුවනේ. සියල්ල තියෙන්නේ තමන්ගේ හිත තුල. මගේ පුද්ගලික විශ්වාසය නම් ඕගොල්ලොන්ට ටයිම් ඩිසිප්ලින් එක තියෙනවා නම් රාහු කාලයේද නැකතද ඒව ගැන මම ඇත්ත නැත්ත කතා කරන්න යන්නේ. ඇත්තමයි කියමුකෝ. ඇත්තම කිව්වත් අපි දන්නේ නැහැ බලන මිනිස්සු එක හරියට බලනවද කියලා. පැහැදිලිද? තමන්ගේ හිත හයිය කරන්න, තමන් තමන්ව විශ්වාස කරන්න, තමන්ගේ ටැලන්ට් එක විශ්වාස කරන්න. එතකොට ඒ දේ විසින්ම ඔයාලව සමාජය උස්සලා තියයි කියන එක තමයි මගේ අදහස. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.